පාර දිගේ බලන අපි මේ වෙනකොට හොඳින්ම දන්නා සිද්ධ වෙලා තියෙන දේ. රහන් සර්ණිගේ ජීවිතේ මේ වෙනකොට කලින් හිතන් හිටියටත් වඩා වෙනස් කරගන්න වෙලා. මුලින් නම් හිතුවේ රහන් ගෑනු අය හැමෝම එක වගේ කසාද බඳලා සතුටින් ඉන්න නම් බෑ කියලා. රැවටීම් විතරයි තියෙන්නේ කියලා. ඒ නිසා රහන් කැමති වුණා තනියම ජීවත් වෙන්න. අම්මා නංගි මොන යෝජනා අරන් ආවත් රහන්ට ඒ දේවල් වලට කැමති වෙන්න හිත හදාගන්න බැරි වුණා. ඉතින් නමුත් රහන්ට සරණි මුණ ගැහුණට පස්සේ සරණි ආදරය වෙනුවෙන් පොරකන විදිය දැක්කාම රහන්ට හිතෙන්න ගත්තා තමන් හිතන් හිටිය විදිය සහ මුලින්ම වැරදි කියලා. ඉතින් ඒ නිසාම රහන් තමන්ගේ උඩඟුකම ගොඩක් දුරට අඩු කරගත්තා. ඉතින් රහන් හිතුව වගේම රහන්ගේ හිතේ තිබුණා වගේම රහන් බලාපොරොත්තු වුණා වගේම සරණි රහන් මැත්තෙම හිටියා. සරණි රහන් නැතිවයි කියලා බය වුණා. ඒ වගේම අනිත් අය එක්ක රණ්ඩු කරගන්නත් පටන් ගත්තා. මේ හැමදේම නිසාම සිද්ධ වුණේ එකම දෙයයි. රෙහාන්ගේ හිතේ සරණි ගැන පැහැදීමක් ඇති වුණා. ඒ වගේම තමයි සරණිත්. සරණි මුලින් හිතුවේ පොහොසත් අය දුප්පත් අයව පාගර දානවා කියලා. වාසයට විතරක් ඇසුරු කරනවා. ඔය වගේ දේවල්. පොහොසත් අයට පවා වෛර කරන්න ගත්තා. ඉතින් ඒ වගේම තමයි රෙහාන් මුණ ගැහුණාම සරණිගේ හිතේ තිබ්බ වරදකාරී හැඟීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කියන්න අපි දන්න ඇත්ත විදියට ගන්න පුළුවන් කිසිම වෙනසක් නැහැ. ඉතින් දැන් මේ සිද්ධි මේ විදියට යද්දි තවත් දෙයක් සිද්ධ වුණා. ඒ තමයි සර්ණි රෙහාන් ඩිනර් එකට ගියාට පස්සේ වෙන දේ ගැන ලොකු උනන්දුවක් ඔයාටත් ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් දැන් මේ දෙන්නා ඩිනර් ගන්න වෙලාවට ඉරිසියා කරන්න බලාගෙන ඉන්න දෙන්නෙක් දකිනවා. මේ දෙන්නව ඒ තමයි රුක්ෂාන සහ වත්සලා. මේ දෙන්නම හිතන් ඉන්නේ රෙහන් සරණි විවාහය බොරුවක් කියලා. නමුත් මේ වගේ ලොකු හෝටල් එකකට ලොකු ගාණක් ගෙවලා කන්න එන්න තරම් රෙහාන්ට සරණිව වටිනවා කියලා තේරෙන්න ගන්නවා රුක්ෂානට වගේම වත්සලාට. ඉතින් මේ දෙන්නට මේ දෙන්නව දැකලා ගොඩක් ඉරිසියා හිතේ කියන එක නම් විශ්වාසයෙන් හිතන්න පුළුවන්. ඉතින් මේ දෙන්නට තව තවත් රෙහාන් සරණි ගැන කේන්ති යන්න මේ අවස්ථාව තවත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන්නත් පුළුවන්. රුක්ෂානගේ ඉරිසියාව නිසා රුක්ෂාන කරන්නේ හොඳ දෙයක් නෙවෙයි නිසා අනිවාර්යයෙන්ම රෙහාන්ට සරණිට තව තවත් ආදරයෙන් ඉන්න ලැබෙනවා කියන එක විශ්වාසයෙන් හිතන්න පුළුවන්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.